සුබ දවසක්. ජරා කුකින් චැනල් එකට ඔයාලිටමත් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ රසවත් ව්‍යංජනයක් හදන විදිය. අපි බලමු මාළු පිරිස් පුරවල රසවත් හදන ව්‍යංජනය හදන්න කොහොමද කියලා. පුරවල උයන මාළු පිරිස් කරිය හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා මම ඒ සඳහා තෝරගත්ත මේ වගේ මාළු මිරිස් කර පහක් ඔයාලට කැමති ප්‍රමාණයක් අරගන්න පුළුවන්. තව මම බොම්බයි ලුණු ගෙඩි දෙකක් ගන්න මේ විදියට හීනියට ලියාගත්තා. ඒ සමගම තක්කාලිත් ලුකු ගෙඩියක් ගන්න මේ විදියට හීනියට ලියාගත්තා. තව මම සුදු ලුණු බික් 3-4ක් අරගෙන ගිහලා ඒකත් මේ විදියට හීනියට ලියාගත්තා. ඒ සමගම අපිට තව අවශ්‍ය වෙන රම්ප කරපිංචා අම්බ කරපිටි දැන් මම මේ දිනේට කපා ගත්තා. ඒ සමගම මම තව උම්මලකඩ මේසැදි 3ක් විතර එකතු කර ගන්නවා. අපි ඊළඟට බලමු අපිට අවශ්‍ය කරන කුළුබඩ මොනවද කියලා. මිරිස් කුඩු තේ හැඳි 1ක්. ගම් මිරිස් කුඩු තේ හැඳි 1ක්. අමු 3/5 කුඩු තේ ඒ සමගම කහකුරු 30 භාගයක් අරගන්න. කුරුදු පුතු කැවැල්ලක්. ඒ සමගම ලුණු කුඩු සුවල්පයක් එකතු කරගන්න ඔයාලගේ රසානුව. තව පොල් තෙල් මේසැණි 3ක් විතර අපිට අවශ්‍ය වෙනවා. ඒ සමගම පොල් අඩලක මිටිකිරි. දැන් මාළු මිරිස් පිරවීම සාදා ගැනීම සඳහා අවශ්‍යම සූදානම් අපි දැන් බලමු කොහොමද ඒක හදන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම මාළු මිරිස් ටික මේ විදිහට නම් මෙන්න මේ විදිහට පලා ගන්න ඕනේ. මාළු මිරිස් කරල්ලි ඇට ටික ඉවත් කර ගන්න ඕනේ. මේ විදිහට ඇට ඉවත් කරගන්න තුවා දන්න පුළුවන්. මම ඇට ඉවත් කළා හදන්නේ මේ සමහර මාළුස් කල ඇටත් එක්ක දුර සැර වැඩි වෙන නිසා. දැන් මම මාළුස් කල සේරගේ මේ විදිහට ඇට ඉවත් කරගෙන ඉවරලා මේ විදිහට වෙනම තියාගත්තා. දැන් මේ වගේ බෝලයක් අරගෙන අපි කලින් සූදානම් කරලා තිබුණු බීලූණු ටික මේ විදිහට එකතු කරන ගමන් තක්කාලිත් එකතු කරගමු. ඒ සමගම සුදු ලූණු කර්පිංචා. ඒ සියලු දේවල් මේ විදිහට එකතු කරන ගමන් කර්පිංචයි තක්කාලිත් එකතු තව අපි ටිකක් ඉතුරු කරගමු. ඊළඟට අපි කලින් සූදානම් කරලා තිබුණු කුළුබඩු ටික මේ විදිහට එකතු කරගමු. ඔක්කොම එකතු කරගන්න එපා. ටිකක් මේ විදිහට එකතු කරගන්න අන්තිමට පිටිකිරි දානකොට ඒකට කලවම් කරන්න ඕන නිසා. අපි දැන් ඊළඟට මේ විදිහට උම්බල කරලා එකතු කරලා හොඳට කලවම් කරගන්න ලුණු ඔයාලගේ රසානුව එකතු කරගන්න. මේ විදිහට හොඳට කවලම් කරගන්න ඕන. අත් දෙකෙන් හොඳට හොදලා, මොකද හැන්ද දෙකෙන් කවලම් කරන්න මේවයි කවලම් වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට අතින් තමයි කවලම් කරන්න ඕනේ. අත් දෙක ඔයාලා ඉතින් හොඳට හොදලා මේ විදිහට දේවල් කවලම් කරන්න කලින් සූදානම් වෙන්න. මේ අවස්ථාවේ ඔයාලා පුළුවන් දැන් කවලම් කරලා ඉවරලා ඔයාලගේ රසට ලුණු සැර කොහොමද කියලා බලන්න. ඒ වගේ ඔයාලට මේ අඩුපාඩු තිබුණොත් මේ වෙලාවේ ඔයාලා එකතු කරගන්න. දැන් අපි ඊළඟට කරන්න යන්නේ මාළු මිරිස් කල් පුරව ගන්න හැටි. ඔයාලා තියෙන මේ වගේ මාළු මිරිස් කල් එකක් අරගෙන මේ විදියට මේ අපි මික්සරේ මේ වගේ අතුලට දාලා මේ විදියට හොඳට පුරව ගන්න. දැන් මේ විදිහට අපි කලින් සූදානම් කරලා තිබුණු සීලුම මාළු මිරිස් කල් ටික මේ විදිහට පුරව ගමු.
ඔයාලා ගෙදර ඉඳලා හදිම ලේසියෙන්ම හදා ගන්න පුළුවන් මේ වගේ රසවත් කෑමක්. මේ ඒ වගේම ඔයාලට පුළුවන් මේක තෙම්පරාදු කරලා ඉවරලා මාල්බස් කරලා පුරවන්න. ඒත් මම තෙම්පරාදු කරලා නෙමෙයි එකතු කරන්නේ නිකම්මයි. ඔයාලා බලන්න මම කීන විදිහට හදලා කොහොමද රස කියලා. දැන් මම මාල්බස් කරලා තියෙන සේනම් පුරවලා ඉවරයි. පී බලමු ඊළඟට මොකද කරන්න තියෙන්නේ කියලා. අපි දැන් මේ වගේ ඇතුළට ලිපේ තියලා රත් වීගෙන එනකොට තෙල් ටික එකතු කරගමු. දැන් මේ විදිහට තෙල් ටික රත් වීගෙන එනකොට අපි තෙල් ටික නේද හොඳට රත් වීනවනේ මේ තෙල් ටික නැති වෙනවා. තෙල් ටික නැති වුණාට පස්සේ අපි කලින් සූදානම් කරගත්තු මාළු මිරිස් පිරවම මේ විදිහට පිළිවෙලට ඇතුළේට අඩු කරගන්න ඕනේ. බින්දර අඩු කරගන්න මේ බින්දර වැඩිපුර තියාගන්න බෑ. ඒකෝට ඉක්මනට තෙල් ටික මේ ඉච්චනවා. ඒකෝට දැන් අපිට මේ ඒක මද ගින්න ඕනේ හදා ගන්න මේ විදිහට පිළිවෙලට. දැන් මේ විදිහට මෝඩකින් අහලා විනාඩි 5ක් විතර අඩු ගින්දරේ තෙලෙන් තැම්බෙන්න අරින්න ඕනේ. මම මාළු මිරිස් සෑයක් හදපු පිළුණු පිළිම ටිකක් තුනා. ඔයාලා පුළුවන් මේ ටික වැඩිපුර ඉක්මනට මේ විදිහට උඩින් පුදු කරන්න. මේ තියෙන්නේ විනාඩි 3කට විතර පස්සේ අපි දැන් මේ මාළු මිරිස් පිරවුම කැඩෙන්නේ නැතුව ඉන්න ඉමීට මේ විදිහට අනිත් පැත්තට දෙල්ල ගන්න ඕනේ. සම්මන් එක පැත්තක් හොඳට තැම්බිලා තියෙන්නේ අනිත් පැත්තත් ඒ ගාන තැම්බෙන්න ඕනේ. බින්දර අඩුවෙන් තියාගන්න ඒක උඩවල් ලීස්. ආයෙසරම් මුලින් වහලා අපි තව විනාඩි දෙකක් තුනක් විතර වගේ මීට තෙලින් තැම්බෙන්න තියමු. දැන් මේ තියෙන්නේ අපි එක සැරයක් ආලු මිරිස් තලදී ගණිත පැත්තවල දෙලලා තෙලින් තැම්බෙන්න තියෙන විනාඩි තුනක් වෙනවා. දැන් දෙපැත්තම මේ විදිහට හොඳට තැම්බිලා තියෙන භාගයට මෙම අවස්ථාවේදී අපි මිටිකිරි ටික එකතු කර ගන්න ඕනේ. මිටිකිරි ටික එකතු කරන කලින් අපි කලින් ඉතුරු කරගත්තු කුළු බඩු වර්ගයක් තියෙනවා. ඒකත් කිරි එකටම එකතු කර ගන්න. මේ විදිහට තක්කාලි කරපින්ට මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු සීලම දේවල් මේ කිරේකට එකතු කරලා හොඳට කවලම් කරගන්න. දැන් අපි අපේ මාළු මිරිස් පිරවුමට මේ විදිහට කිරි ටික එකතු කරගන්නවා. එකතු කරන මේ විදිහට කවලම් කරන්න එපා. හට්ටි පිටින් අල්ලගෙන පොඩ්ඩක් මේ කිරි ටික කවලම් වෙන මේක හොලවන්න. දැන් අපේ මාළු මිරිස් පිරවුම හදලා ඉවරයි. දැන් ඔයාලා පුළුවන් මේ ක්ලිප්පෙන් බාගන්න. ඉතින් ඔයාලා මේ වගේ රසවත් කෑමක් හදලා රස විඳින්න ඉරා කුකින් චැනල් එක බලන්න වාරි තමත් ආදරෙන් පිළිගන්නවා. අපි අලුත් වීඩියෝස් සමග ලබන සතියේ හමු වෙමු. ඔයාලට බුස්සරණයි, ජේසු බීටයි, අල්ලාදේ බීටයි.